ඔයාලා ගොඩක්ම ගොඩක් ආදරෙන් බලන නාඩගම්කාරයෝ කතාව. ඉතින් නාඩගම්කාරයෝ කතාව කියන්නේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හදවතට ගොඩක්ම ලං වුණු කතාවක්. ඉතින් මේ හින්දම YouTube දර්ශන වාර මිලියනය සෑම එපිසෝඩ් එකකම පසු කරන්න තරම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අද දවසේ මට අවශ්‍ය වන්නේ ඔයාලට මේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන්න තියෙන්නේ මොනවද කියලා පුංචි ඉඟියක් අරන් එන්න. ඉතින් ඒ ඉඟිය ලබා ගන්න නම් ඔයාලා වීඩියෝ එක අවසන් වෙනකල් නරඹන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ප්‍රේක්ෂක ඔයාලගෙන් පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. අපි නාලිකාව මේ වෙනකොට අලුතින්ම ආරම්භ කරලා ඔයාලත් එක්ක ගනුදෙනු කරගෙන යන්නේ. ඉතින් මේ හින්දම අපිව subscribe කරලා නැත්නම් පහතින් තියෙන රතු පහට subscribe button එක click කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩක්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු මොනවද ඉදිරියට වෙන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා ඊයේ දවසේ කතාව නැරඹුවා නම් සරා ගොඩක්ම තරහින් තමයි මාලන්නේ ඉන්නේ. ඉතින් මේ වගේම තවත් දෙයක් අද දවසේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. සරාගේ අක්කා රසිකා පාමසියකට යන අතරතුරදී මාලන්ගේ වාහනයට නැගලා එයාගේ කාර් එකට නැගලා මේ ගමන යනවා. ඉතින් මෙතෙන්දී අතටම මාට්ටු වෙනවා මේ කතන්දරය සරාට. ඉතින් සරා ගොඩක්ම කෝපයෙන් මාලන් එක්ක එකින් එකට කියා ගන්න දර්ශන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී දොර වසා දමා එකපාරම තමන්ගේ අක්කා ළඟට ඇවිල්ලා අක්කට බැන වදින දර්ශනත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතෙන්දී අපිට පුංචි ඉඟියක් ගන්න පුළුවන්. ඒ තමයි මේ කතාවේ ඉතාමත්ම ළඟදී සරා සහ මාලන් අතර තවත් ගැටුමක ආරම්භයක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්දී තවත් දෙයක් තියෙනවා. රසික කියන්නේ දීගේ විනාසුණු කෙනෙක්. ඉතින් මෙයා ළඟට මාලන් මේ විදිහට ලං වුණ එක කතාවේ ගොඩක්ම ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ගොඩක් දුරට රසිකට ජයන්තව එපා වෙන්නත් තව දුරටත් එපා වෙන්නත් හේතුවක් වන්න ඉඩ තියෙනවා මාලන්. ඉතින් අපි බලමු කතාවේ ඉදිරිය කොහොම සිදුවේවි කියලා.